රජයේ මූල්‍ය නොවන වත්කම් ගිරුම් ගත කිරීම සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම පිළිබඳව තියෙන ගැටලුව මේක දීර්ඝ කාලයක ඉඳලා තියෙන ගැටලුවක් සහ මේක විගණනය විසින් නිරන්තරයෙන්ම පෙන්වලා දෙන කාරණාවත් මේ සම්බන්ධයෙන් මූලික අදහසක් කිව්වොත් එහෙම අපේ දැනට මූල්‍ය ප්‍රකාශන තුල තියෙන මූල්‍ය නොවන වත්කම් විදියට අපි පෙන්වලා තියෙන දැනට ඒ කියන්නේ 2022 12 31 දිනට ට්‍රිලියන 2යි ට්‍රිලියන 2කට බොහොම ආසන්න ප්‍රමාණයක් හැබැයි අපේ මුළු ව්‍යාපෘති වලට ගත්ත ණය විතරක්ක ණය ගෙවලා දැනට 22 12 31ට තියෙන ප්‍රමාණය ගත්තොත් ට්‍රිලියන 8ක් ව්‍යාපෘති වලට ඒක ව්‍යාපෘති ගම විශේෂිත කාරණාවක් හෝ වත්කමක් හෝ වෙනත් කාරණාවක් වෙනුවෙන් ගත්ත ණය ඊට අමතරව මුළු සමස්ත ණය ගත්තොත් එහෙම ට්‍රිලියන 27ක් ඒතොර 27ෙන් 8ක තියෙන්නේ ට්‍රිලියන ට්‍රිලියන 8යි ව්‍යාපෘති වලට ස්පෙસિෆික් ගත්ත ඒවා ඒතොර ඒ ට්‍රිලියන 8නොත් අපේ මූල්‍ය ප්‍රකාශන වල අපේ ව්‍යාපනේ ෆයිනෑන්ෂල් නන් ෆයිනෑන්ෂල් ඇසට්ස් විදියට අපි වත්කම් විදියට අපි හඳුනගෙන තියෙන්නේ ට්‍රිලියන 2යි ඒතොර තව ට්‍රිලියන තව ට්‍රිලියන 22ක් අපි හඳුනගෙන තියෙනවා හැබැයි ඒක ඇසට්ස් විදියට නෙවෙයි අපේ කැපිටල් එකේ මයිනස් වික එකක් විදියට ට්‍රිලියන 22ක් දැන් මෙන්න මේක තමයි මේ account එකේ තියෙන distorting factor එක දැන් මේක මෙතන පෙන්වීමම මේ රටේ පැවැත්මට තියෙන ප්‍රධාන වශයෙන් තියෙන තර්ජනයක් يعني වෙනත් විදියකින් කිව්ව සමාගමක නම් බංකු බුන්නත් භාවයේ ප්‍රකාශ කරන්න තියෙන ප්‍රධානම සාධකයක් මොකද මේ මයිනස් පැහැදිලි නෑ පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන් ට්‍රිලියන 22යි ට්‍රිලියන 27යි ට්‍රිලියන 8යි ට්‍රිලියන 2යි මොකද ඒ ආයෙ පොඩ්ඩක් කියනද ඒක දැන් මෙහෙමයි ට්‍රිලියන 2ක් තියෙන්නේ ඇසෙට්ස් ට්‍රිලියන 2ක් තියෙන්නේ ඇසෙට්ස් රෙකෝඩඩ් ඒවා ඔව් ඇසෙට්ස් කියලා කියන්නේ නන් ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ඒ කියන්නේ මූල්‍ය නොවන වත්කම් ඒ කියන්නේ භෞතිකව තියෙන්න පුළුවන් වත්කම් ඔව් එතකොට අපේ ලයබිලිටි ඒ බැලන්ස් ෂීට් එකේම ලයබිලිටි පැත්තේ අපේ තියෙනවා ට්‍රිලියන 27ක් මුළු සමස්ත බරවීම් ප්‍රමාණය මේ ණය වරින් වර ගෙව්වට පස්සේ තියෙන ෆිගර් එකක් 2022 12 31කට තියෙන සමස්ත ෆිගර් එක හරි මේ 27 ඇතුලේ තියෙනවා 22 12 31කට ට්‍රිලියන 8ක ව්‍යාපෘති ණය ඒකත් ණය ගෙව්වට පස්සේ තියෙන ඒ එදාට තියෙන ෆිගර් එක මේකේ තියෙනවා පැරඩි ඩිෆරන්ස් එකත් ඇජස් කරලා එතකොට ඒකත් විශාල ප්‍රමාණයක් ට්‍රිලියන ගානක් මොකද අවුරුද්ද ඇතුලේදී සිදුවෙච්ච ලොකුම ඉෆෙක්ට් එක තමයි එක්ස්චේන්ජ් රේට් එකේ ඉෆෙක්ට් එක මෙතන ගැලපිලා තියෙන්නේ එතකොට ඒ ප්‍රමාණයම අපේ කැපිටල් එක විදියට ගත්තම ඇසෙට්ස් විදියට නෙමෙයි කැපිටල් එක පැත්තේ අපි දානවා දැන් මේ දෙක බැලන්ස් කරගන්න එන ෆිගර් එක විදියට 22 ට්‍රිලියන් ඒක පෙන්වන්නේ අපේ net asset adjustment account එතන මේකත් එක තමයි මේක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක අපේ පෙන්වන්නේ අපේ මයිනස් ෆිගර් එකක් විදියට. ඒ කියන්නේ මේක හරශේෂයක් සාමාන්‍ය කවුන්ටින් දාන්න බුද්ධිලෙක් විදියට කතා කරොත් මේක හරශේෂයක් හරශේෂයක් නිසා කැපිටල් එක පැත්තට සාමාන්‍යයෙන් ඉන්නේ බැරශේෂ. ඒතර මේක හරශේෂයක් නිසා මේක මයිනස් ෆිගර් එකක් විදියට තමයි පෙන්වන්නේ. ඒතර මේකත් එක තමයි මේ බැලන්ස් ෂීට් එක බැලූ බැල්මටම ගත්තම සාමාන්‍ය ව්‍යාපාරයකට සමාන කරොත් මේක බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ අපේ මුළු වත්කම් ප්‍රමාණය ගත්තොත් එම්ම අපි ටෝටල් ඇසිට්ස් කියලා පෙන්න ට්‍රිලියන 4.8 ගත්තොත් ඒ 4.8 වගේ කී ගුණයක්ද මේ ලයබිලිටිස් ටික. ඒකට අපිට හදන්න වෙන්නේ එහෙමනේ. ඒතොර එක බරපතල තත්ත්වයක්. ඉතින් ඇත්තටම මේ කියන කාරණාවේ ට්‍රිලියන 2 කියන එක ට්‍රිලියන 2 වෙන්න බෑ මගේ මූලික තර්කයේ ට්‍රිලියන 2 වෙන්න බෑ මේකේ තව ඇසෙට්ස් තියෙනවා මොකද මේ ගත්ත ණයවල තව මීට වඩා යම් ප්‍රමාණයක් මේ මම කියන්නේ සමස්තය කියලා හැබැයි
ව්‍යාපෘති වල ඒ ව්‍යාපෘති යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. රටේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ණය ඇතුලේ තියෙනවා. සදන් එක්ස්ප්‍රෙස් වේ එක හදන්න ගත්ත ණය. ඊළඟට වෙන 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 අපි දන්න ව්‍යාපෘති වලට ගත්ත ණය. හැබැයි ඒ ණය වල තියෙන ඒ ඇසෙට් එක මෙතන අපි පෙන්වන්නේ නැහැ. දැන් මේකට හේතුව කියන්නේ ඒ අදාළ තැන්වල ඒ කියන්නේ අපි කියමුකෝ රෝඩ් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එක කියලා ඒ මේකේ බැලන්ස් ෂීට් එකේ පෙන්නනවා. හැබැයි ඒක පෙන්වුවාට වැඩක් නැහැ. මොකද එතකොට තියෙන ඇසෙට් එක ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එකේ ලයබිලිටි එක තියෙනවා මේ ගවර්න්මන්ට් එකේ බැලන්ස් ෂීට් එකේ. ඒක වෙන්න බෑ. එහෙමනම් එක්කෝ අපි ඒකට සොලියුෂන් එකක් දුන්නා. මම මේ 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 සම්පූර්ණ කාරණාවම ටෙක්නිකලි අපේ ලේකම්තුමා සමග සාකච්ඡා කරා. මොකද එතුමා සහ එතුමාගේ මේ සියලුම අධ්‍යක්ෂක ජෙනරාල්වරු සහ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් මා සමග සාකච්ඡාවක් පැවැත්වුවා 2023 අගෝස්තු මාස 29 වෙනිදා මගේ කාර්යාලයේදී. ඉතින් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා සහ අපි යම්කිසි මේක සම්බන්ධයෙන් අපි දීර්ඝව කතා කළා. යම්කිසි එකඟතාවයකට ආවා. මොකද මේක මගේ පැත්තෙනොත් මටත් තියෙන ප්‍රශ්නයක්. මොකද මේක විගණකාධිපතිවරයා විදියට මේ තියෙන තත්ත්වය මට නිශ්චිතව වාර්තා කරන්නත් ඕනේ. හැබැයි රටක් විදියට ගත්තා මේක සුදුසුත් නෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක තියෙන නිසා මේක දීර්ඝ කාලයක් ඇදිච්ච නිසා සහ මේක අපි නිරන්තරයෙන්ම අපේ විගණන වාර්තාවල ඉලිදක්වපු නිසා මේ සම්බන්ධයෙන් අපි පුළුවන් තරමක් නිවැරදි කරන්න 2023 අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශනවල අපි යම්කිසි ආකාරයක එකඟතාවයකට ආවේ. අපි කිව්වා මේකට සම්බන්ධයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත්කරන්න ඉහළ මට්ටමින්. එතකොට ඒකට ලේකම්තුමා එකඟතාවය පළ කරා. ඒ අනුව ඊයේ මට ලියුමක් හම්බුණා. එතකොට මගේ නිලධාරීනොත් මම ඒකට යොදන්න එකඟ වුණා. හැබැයි මගේ නිලධාරීන්ට යන්න පුළුවන් ස්වාධීනත්වයත් එක්ක. මොකද මම තමයි මේක පරීක්ෂා කරන්නේ. එතකොට මටම මේකේ හැදීම සඳහා මට සහභාගි වෙන්න බෑ. මගේ ස්වාධීනත්වය මගේ සියලු සීමාවන් ඇතුළේ ඉඳගෙන මගේ නිලධාරීන් මං අවශ්‍ය මට්ටමින් මේකට සම්බන්ධ කරන්න එකඟ වුණා. මේ රටේ අවශ්‍යතාවය මේ කොහොමද කරන්න ඕනි කියන පදනම ඉඳගෙන. ඒ නිසා දැන් ඊයේ එතුමා මට ලියුමක් එවලා තිබුණා නම් කරන්න කියලා. මගේ නිලධාරීන් මං 4 දෙනෙක් නම් කරන්නම්. මේ කමිටුව අපි ඉලක්කයක් ඇතුවේ යන් ඒ ඉලක්කයේ මත අපි 2023 රජයේ මූල්‍ය ප්‍රකාශන තුළ යම්කිසි ආකාරයකට මේක මේ ගිණුම් කරන ක්‍රමයේ යම්කිසි මේක එච්චර ලොකු අමාරු වැඩක් නෙවෙයි. අපිට යම්කිසි ආකාරයකට මේක නිරාකරණය කරගන්න පුළුවන්. මං ක්‍රමවේදයක් මෙතුමන්ලට කිව්වා. යම්කිසි ප්‍රමාණයකට මේක නිවැරදි කරන්න පුළුවන්.